2022 ජනවාරි මාස 1 වෙනි දින දේශන මුරලි ඕම් ශාන්ති බාබ් දාදා මදුබන් සාරය සුමිහිරි දරුවනි නිරන්තරයෙන්ම සේවය පිළිබඳ වූ සිතුවිලි තබා ගන්න දැනුමැති ජීවයන් බවට පත්වන්න ඔබගේ කාලය අපතේ නොහරින්න ප්‍රශ්නය දැනිමැති දරුවන්ගේ ලක්ෂණ මොනවාද පිළිතුර ඔවුන් නිරන්තරයෙන්ම සේවයේ නිරත වෙමින් සිටිනවා දැනුම් මිනිමුතු දානය කිරීමෙන් ඔවුන් සතුටක් අත්විඳිනවා පියාත් ඔවුන් දැකීමෙන් බොහෝ සතුටු වෙනවා ඔවුන් කිසිම විටක අනවශ්‍ය කෑම බීම ගනිමින් තම කාලය අපතේ හරින්නේ නැහැ ඔවුන් කිසිම විටක අඬන්නේ නැහැ අන් අයට දැනුම දීම පිළිබඳව ඔවුන් කිසිම විටක උඩඟු බවට පත්වන්නේ නැහැ ඔවුන් සෑම විටම දැනුම දුන්නේ බාබා කියා කියනවා ඊටය අසතුටින් සිටින අයට අනුකම්පා කරන්න අහෝ අපගේ මව හා පියාණනි ඕම් ශාන්ති බාබා අනුකම්පා කළ අතර දැන් නැවතත් ඔහු අනුකම්පා සහගත වන බව දරුවන් දන්නවා අනුකම්පාව තිබෙන තැනැත්තා කවුද එවිට අනුකම්පාව නැත්තේ කා තුළද මේ කාලයේදී ඔබ ඒ ගැන හොඳින් දන්නවා පියා භාරතයට අනුකම්පා කළා එනම් ඔබ භාරතයේ දියමන්තියක් බවට පත් කළා එසේ කර ඊට දේව අධිකාරීත්වය ලබා දුන්නා ලක්ෂ්මී හා නාරායනට එම රාජ්‍ය නම් වූ වාසනාව ලබා දුන්නේ කවුද යන්න ගැන ඔබ දැන් දන්නවා අනිවාර්යයෙන්ම එම උත්තරීතර පියා උත්තරීතර ජීවේ තමයි මෙම නිර්මාණය නිර්මාණය කරන ලද්දේ දේවතාවන් ඔවුන්ගේ උරුමය ලබා ගත්තේ ඒ උත්තරීතර පියා උත්තරීතර ජීවයන් වග ලෝකයා දන්නේ නැහැ. භාරතයේ මිනිසුන්ට අධිකාරීත්වයක් තිබුණා. පියා අනුකම්පා කළා. ඉතින් දැන් මිනිසු නැවතත් එය ඉල්ලනවා. ඔබව අසතුටට පත් කළ දූෂිත කර දිලිඳු කළ අනුකම්පාවෙන් තොර වූ තැනැත්තා කවුද මිනිසු සෑම අවුරුද්දකදීම ඔහුගේ පඹයක් සාදාය පුළුස්සනවා ඒ රාවන් ඔබට බොහෝ දුකක් දී තිබෙනවා මිනිසුන්ව දුකට හෝ පීඩනයට පත් කළ තැනැත්තගෙන් පලි ගැනීමට සහ ඔහුට අපහාස කිරීම සඳහා මිනිසු ඔහුගේ පඹයක සාදාය පුළුස්සනවා. පියා කියනවා ඒ හැම කෙනෙක්ම අපිරිසිදුයි. ඔවුන් තමා අපිරිසිදුයි කියා පිළිගන්නවා. නමුත් ඒ වගේම තමන් දෙවියන් කියාස් කියනවා. ක්‍රිස්තුන් වහන්සේ පැමිණීමට අවුරුදු 3000කට ප්‍රථම භාරතයේ සුර දූතිකාවන්ගේ දේශය වූ බව පත්තරවල මුද්‍රණය වී තිබෙනවා. මුලින්ම
දේවතාවන් සිටි අතර පසුව මුස්ලිම් අය පැමිණි අතර ඉන් පසුව බෞද්ධයින් පැමිණියා. මෙම ගණන් සෑදීම ගැන දරුවන්ට විස්තර කර දී තිබෙනවා. ඒ අතරමැදදී ආගම් දෙකක් පැමිණියා. භාරතයේ මිනිසු පිළිම විශ්වාස කරන අතර මේ නිසා තමයි මෙහි ප්‍රශ්නාවලියක් නිර්මාණය වී තිබෙන්නේ. මෙය භාවිතා කර විස්තර කිරීම ඉතාමත් පහසුයි. කොහොම නමුත් ඥානය නැති අයව හඳුන්වන්නේ සිහි බුද්ධියකින් තොර වූ අය ලෙසයි. ඔබ දැනුමට සවන් දී එය අන් අයටද පැවසිය යුතුයි. අනෙක් ආකාරයේ සේවාවන් තිබුණා වුවත් ඒවා භෞතික සේවාවන්. සමහරු සේනාධිපතීන් වන අතර සමහරු සාමාන්‍ය බටයින් වේ. අනෙක් අය පාබල හමුදාවයි. කෑම පිසීම ආදියක් සේවයක් තමයි. ඔබත් අනිවාර්යයෙන්ම එහි ඵලය ලබනවා. එවැනි අය තමා සේවය කරන්නේ දැනුමති ජීවාත්මයන්ට බව වටහා ගන්නවා. සේවය කරන අය හදවතෙහි අසුන් ගන්නා අතර සෑම කෙනෙක්ම ඔවුන්ට ප්‍රශංසා කරනවා. දැනුමති ජීවයන්ට පියා ආදරය කරන බව අනිවාර්යයි. ඔහු අනෙක් අයට ආදරය නොකරන බවක් මෙයින් අදහස් වන්නේ නැහැ. සෑම කෙනෙක්ම විසින් කරන සේවය පෙනෙන්නම තිබෙනවා. සමහරු බාබාගෙන් නැසුවොත් තමා බාබාගේ හද තුල ඉන්නවාද කියා බාබාට ඒ කියන්න පුළුවන්. කොහොම නමුත් දිගින් දිගටම සේවය ගන්නා අය ලබන්නේ මොනවාද? ඔවුන් රාජ්‍ය කොටස්කරුවෙක් බවට පත්වුවත් කිසිම තත්ත්වයක් ලබන්නේ නැහැ. ඔබගේ නෑ මිතුරන්ටත් විශාල සේවයක් කරන්න ඔබට පුළුවන්. ප්‍රධානම දේ ඔබ තුල සේවය ගැන සැලකිල්ලක් ඇතිවීමයි. අනවශ්‍ය ලෙස කාලය අපතේ හරින්න එපා. බාබා එවැනි අයව හඳුන්වන්නේ සිහි බුද්ධියෙන් තොර වූ අය ලෙසයි. බාබා මෙවන් වූ ඉතාමත් හොඳ කරුණු ඔබට කියා දෙනවා. ප්‍රශ්නාවලියත් ඉතාමත් හොඳයි. ජගදම්බා ලෝකමාතාව තමයි ඥානේ දේවතාවිය. අධිරාජිනිය ලක්ෂ්මී ඇය තමයි ස්වර්ණමය යුගයේ අධිරාජිනිය. ලෝකමාතාවගේ ප්‍රශංසාව ගැයෙන්නේ මේ කාලයේ සිටයි. දරුවන්ගේ ඇටමිඳුළු වලට පවා කා වැදුණු අයරින් ගුණාංග ඇතිවිය යුතුයි. ඔබට ඉතාමත් ශක්තිමත් තත්ත්වයක් තිබෙන විට පමණයි හදවතේ අසුන් ගැනීමට හැකිවන්නේ. පාසලක පවා ශිෂ්‍යයන් ගුරුවරයාගේ හදවතේ අසුන් ගන්නේ අනුපිළිවෙලක් ඇතිවයි. මෙහි විවිධත්වයක් තිබෙනවා. මේවා විස්තර කිරීම සඳහා වූ ඉතාමත් හොඳ කරුණු ලෝකමාතාව ධනේ දේවතාවිය ලෙස හැඳින්විය නොහැකි.
මේ කෙනා තමයි දෙවියන් විසින් දැනුම ලබා දුන්නා වූ ලෝක මාතාව. එම නිසා සරස්වති ඥානී දේවතාවිය ලෙස සිහිපත් කරනවා. මේ කාලයේදී මෙම නමින් හා ස්වරූපින් ඇය ඥානී දේවතාවිය වනවා. ඒ වගේම මෙම දැනුමෙන් තමයි ඇය උසස් තත්ත්වයක් ලබා ගන්නේ. ඇයගේ ඉහත උපතේදීත් ඇය දැනුම ලබාගෙන තිබෙනවා. ඒ අයුරින් තමයි ඇය ලක්ෂ්මී බවට පත් වූයේ. ලක්ෂ්මී ඇයගේ ඉහත උපතේදී ලෝක මාතාවයි. ඇය අතීතයේදීත් වර්තමානයේදීත් අනාගතයේදීත් පත්වන්නේ කුමන තත්ත්වයකටද යන්න ඉතා පැහැදිලි. සෑම කරුණක්ම ඉතාමත් හොඳයි. ලක්ෂ්මී උපත් 84ක් ගන්නේ කෙසේද? එම උපත් ඇය ගන්නේ කොහිද ආදී සියලුම දේ විස්තර කළ යුතුයි. මේවා විස්තර කිරීමේදී සතුටක් ඇතිවනවා. දන් දීමේදී ඔබ තුළ සතුටක් ඇතිවෙනවා. පියා ඔබට අවිනාශී වූ මිනිමුතු ලබා දෙනවා. ඉතින් ඔබ අන් අයට ඒවා දානේ කිරීමේ සේවයේ යෙදිය යුතුයි. මම හා බාබා වටේ දුවමින් ඉන්න එපා. සේවයේ නිරතව ඉන්න. බාබා සතුටු වන්නේ විතරයි. දැනුමති අය හැම විටම සේවයේ නිරත වෙනවා. සේවයේ නිරත නොවන අය සිහි බුද්ධියෙන් තොර වූ අය ලෙස තමයි සැලකෙන්නේ. ඔවුන් සිතනවා තමන් බාබාගේ හදවතේ නැහැයි කියා. සමහර වෙලාවට කෑම බීම ගැන ඔබ තුල නොයෙකුත් අනවශ්‍ය සිතුවිලි ඇතිවනවා. පිටත දැන්වීම් පුවරුවෙහි ඉලක්කය සහ අරමුණ ඉතාමත් පැහැදිලිව ලියා තිබෙනවා. එහි ලියා තිබෙන්නේ පාරිශුද්ධ කරුවාගේ දේව පීතෘ විශ්වවිද්‍යාලය. ඔබ නැවතත් වතාවක් උසස් උපත් 21ක් සඳහා පියාගේ නිරෝගී භවයේ ධනවත් භවයේ සහ සතුටේ උරුමය ලබා ගන්නවා. දැන්වීම් පුවරේ සම්පූර්ණ කාර්යම ලියා තිබෙනවා. ශිව බාබාගේ මූර්තිය මෙන්ම ලක්ෂ්මී හා නාරායන්ගේ මූර්තියක් තිබෙනවා. ඉලක්කය හා අරමුණක් ලියා තිබෙනවා. නමුත් ඔවුන් කිසිම දෙයක් තේරුම් ගන්නේ නැත. ඔවුන් කිසිම දෙයක් අහන්නේවත් නැහැ. කඩේක එහි නම ලියා තිබෙනවා. මේ කිරිහලක් නැතිනම් අහවල් අහවල් වෙළඳ සැදා ආදි වශයෙන් ආධ්‍යාත්මික රැස්වීමක කිසිසේත්ම දැන්වීම් පුවරුවක් තිබෙන්න බැහැ. ඒ නිරායාසයෙන්ම ප්‍රසිද්ධියට පත්වනවා. මෙහිදී යොදා තිබෙන පුවරුවෙහි මෙසේ කියා තිබෙනවා. මෙහිදී ඔබ උපත් 21ක් සඳහා දේව තත්ත්වය ලැබීමට ඉගෙන ගන්නවා. කොහොම නමුත් තවමත් ඔවුන්ගේ බුද්ධිය තුළට මෙය ඇතුළු වන්නේ නැහැ. ඉතින් ඔවුන් මෙසේ අහනවා. ඔබගේ ඉලක්කය කුමක්ද? අපගේ අරමුණ තේරුම් ගැනීම උදෙසා ඔවුන් මෙම දැන්වීම් පුවරුව කියවන්නේවත් නැහැ.
මෙම කඩේ කුමක්ද යන්න ගැන ඔවුන් තේරුම් ගත යුතුය. නමුත් ඔවුන් කිසිම දෙයක් දන්නේ නැහැ. ඔවුන් ආදිදේව්, මහාවීර්, හනුමන් ආදී ලෙස නම් කර තිබෙනවා. නමුත් ඔහු කවුද කියා ඔහු සිටියේ කවදාද ආදී කිසිම දෙයක් ගැන ඔවුන් දන්නේ නැහැ. මේ විස්තර කිරීම සඳහා දරුවන්ට ධෛර්යය අවශ්‍යයි. විස්තර කරන තැනත්තා තුලත් පාප තිබෙනවා නම් කිසිම කෙනෙක් තුලට මෙම ඊතලේ වදින්නේ නැහැ. කෙනෙක් තුලට මෙම ඊතලේ වදිනවා නම් ඒ විස්තර කරන්නේ ශිප්ප බාබායි. පාපයන්ගෙන් පිරියයි විස්තර කරන විට ඒ කිසිම කෙනෙක්ට වදින්නේ නැත. බාබා තමයි මෙහි පැමිණ කෙනෙක්ට දෘෂ්ටි හා ඥානය දෙන්නේ. කිසිම කෙනෙක් මෙසේ නොසිතිය යුතුයි. මා මොහුට ඉතාමත් හොඳින් දැනුම දුන්නා. ඔහු මා දුන් දැනුමෙන් පරිවර්තනයට ලක් වුණා. එය බොරු උඩඟු බවක්. හඬන පුරුද්ද තියෙන අයට අන් අයට දැනුම දෙන්න බැහැ. ඒ තැනත්තා හරියට වැන්දමුවක් වගේ. ඇයි කිසිම කෙවිතක තමා අන් අයට දැනුම දෙන්න යනවා කියා සිතන්නේ නැහැ. පියා තමයි අන් අයට ප්‍රයෝජනවත් වූ තැනැත්තා වන්නේ. අඬන අය පිරිහුණ තත්ත්වයට පත්වනවා. ඔබ දන්නවා ඔබ උද්‍යෝගිමත් දේවතාවන් බවට පත්වීමට යන බව. ඔබ ඇඬුවහොත් ඒ කියන්නේ ඔබ තමාවම රවටන්නා වූ කුමන හෝ වැරදි ක්‍රියාවක් කර තිබෙන බවයි. හොඳ අය පවා අඬනවා. එවිට බාබා කෙනෙක්ව අභිවෘද්ධියට ලක් කළ යුතු නම් ඔහුම පැමිණ දෘෂ්ටි දෙනවා. අඬන අය වැන්දඹුවක් වැනි. එක් පැත්තකින් ඔබ කියනවා තමා අයිති වන්නේ රාමාට කියා. පසුව ඔබ අඬනවා. ඒ කියන්නේ ඔබේ රාමා මිය ගියා කියන එකයි. ඒ කියන්නේ ඔබගේ බුද්ධියේ යෝගා රාමාගෙන් මිදුනා යන්නයි. ඔබ ඔහුගෙන් ඉවත් වූවා යන්නයි. මේ සඳහා ඉතාමත් හොඳ තත්ත්වයක් අවශ්‍ය වෙනවා. කෙනෙක් මිය ඇදුනා වුවත් ඒ බාබාගෙන් බලෙන් තමයි. ඔහු ඇය ඇදී එන්නේ පියා සත්‍ය අය වන නිසා. බාබා කියන කිසිම දෙයක් කිසිසේත් වැරදි කියේ නොහැකි. වැරදි වචනයක් පිට වූවා වුවත් ඒ වැරදි යම් දෙයක් නිවැරදි කරන්නා වූ පුද්ගලයාත් මෙහි ඉන්නවා. මේ තේරුම් ගැනීමට ඉතාම හොඳ බුද්ධියක් අවශ්‍ය වෙනවා. පියා සේවෙහි පෙනී සිටිනවා. ඔහු දරුවන්ව රැක බලා ගත යුතුයි.
ඔබ තමා බීකේ දරුවන් ලෙස හඳුන්වනවා නම් ඔහුත් උදව් කරනවා. සමහර බීකේ වරුන් බොහෝ ප්‍රශ්න ගෙන එනවා. බාබා මේ දන්නවා. දරුවනුත් මේ දන්නවා. සමහර විට සමහරුන්ගේ ක්‍රියා හොඳ නැති විට ඔවුන් මෙසේ ලියනවා. බාබා ඔබ මොහුව ඔබ ළඟට කැඳවන්න. දාජිජී ඍෂි කලක් කලාමෙන් දරුවනුත් ඔහුගේ ඇට මිදුළු පවා සේවයට කැප කළ යුතුයි. සමහර ප්‍රධානීන් ඊදී වගේ තමයි ඉන්නේ. පියා විස්තර කරනවා මෙම ආදායම ලබා ගැනීමේදී නරක ග්‍රහයන් බලපානවා. මේ ග්‍රහ බලපෑම නොකඩවාම වෙනස් වෙනවා. සමහර විට බ්‍රහස්පති ග්‍රහයා ඉන්නවා. සමහර විට නැකතින් පිරි ග්‍රහයන් මෙන්ම සමහර වෙලාවට නරක ග්‍රහයන්ද බලපානවා. එවිට ඔවුන් සම්පූර්ණයෙන්ම පොඩි වී යනවා. බාබා ඉතාමත් හොඳ කරුණු බොහොමයක් කියා දෙන්නවා. ඔවුන්ට කියන්න ඔබ ඉතාමත් බුද්ධිමත්. ඒ වගේම හොඳින් ඉගෙන ගන්න අයයි. සම්පූර්ණ ඉලක්කය සහ අරමුණ පුවරුවේ ලියා තිබෙනවා. ඔවුන් ඉලක්කය සහ අරමුණ තේරුම් ගත් විට පමණයි කුල්මත් භාවයෙන් යුතුව ඇතුළට එන්නේ. ඔබ උපත් 21ක් අවුරුදු 2500ක් සඳහා සූර්ය හා චන්ද්‍ර වංශයන්ගේ උරුමයන් පරමාත්‍තිවියන්ගෙන් පරම පියාගෙන් ලබා ගන්නා බව ලියා තිබෙනවා. මෙහි එන ගනුදෙනු කරුවන් එන්නේ අනුපිළිවෙලකින් නිසා සමහරු ඉතාමත් හොඳින් තේරුම් ගන්නවා. මේ සෑම එකක්ම ශිව බාබාගේ කඩවල්. අයිතිකරුවා වන්නේ ඒ කායන කෙනායි. මේ ආකාරයේ කඩවල් සිය දහස් ගණනක් බිහිවනවා. සන්‍යාසීන් ළඟත් කඩ පොළවල් බොහොමයක් තිබෙනවා. විදේශයන්හිත් තිබෙනවා. විදේශයන්හි සිටින මිනිසුන් සිතන්නේ සන්‍යාසීන් පමණයි භාරතේ පැරණි යෝගා ක්‍රමය උගන්වන්නේ කියා. නමුත් නැහැ. පරම පියා පමණයි මේ දන්නේ. කිසිම මිනිසෙකුට මෙම ඥානය දෙන්න බෑ. කොහොම නමුත් ඔවුන් ඒ ලබා දුන් තැනත්තාගේ නම ඉවත් කර ඒ වෙනුවට දරුවාගේ නම ඇතුළත් කර තිබෙනවා. සන්‍යාසීන් හා හතා යෝගීන් කිසිම දෙයක් නොදන්නා බව ඔබ ඔප්පු කර පෙන්නනවා. පරමාත්ම දෙවියන් පරම පියා පමණයි ස්වර්ණමය යුගයේ ස්ථාපනය කරන්නේ. මෙය විස්තර කරන්නේ කෙනෙක් පහක් වහන්සේට ලිව්වා. ඔබ භාරතයට වන්දනා ගමනක් ගියා. නමුත් ඔබ නියමාකාරයෙන් මෙම වන්දනා ගමන ගැන තේරුම් ගත්තේ නැහැ. දැන් ඔබ කියනවා නම් අපට පුළුවනි ඔබ වෙත කෙනෙක්ව එවන්න. ඒ මිනිසු මෙහි එන්නේ නැහැ. මන්ද ඔවුන් තම තත්ත්වය ගැන බොහෝ සෙයින් සැලකිලිමත් වෙනවා. දිලිඳු අය මෙහි එනවා. ක්‍රිස්තුස් වහන්සේ හිඟන්නෙකුගේ ස්වරූපෙන් ඉන්නවා කියා කියනවා. මේ කාලයේදී අපද හිඟන්නන් වැනි
අප හිඟන්නන්ගෙන් දැන් කුමාරයින් බවට පත්වීමට යනවා. සමහරුන්ට බොහෝ ධනෙ තිබුණා. උවත් ඔවුන් හිඟන්නන් වගේ තමයි ක්‍රිස්තුස් වහන්සේ හිඟන්නෙක් බවත් ඒ දිලිඳු තත්ත්වයේ සිට ඔහු අනිවාර්යයෙන්ම දැනුම ලබා ගැනීමට එන බවත් ඔවුන් කියනවා. ඒ සෑම කෙනෙක්ම ඔහුට ආචාර කළ යුතුයි. මෙය තමයි සෑම දෙයක්ම තුලනය කරන දැමීමේ කාලය. සෑම ගිනුමක්ම දැන් තුලනය වීමටයි තිබෙන්නේ. ඔහුට ආචාර දක්වන පළමුවනම තැනත්තාත් මෙහි අසුන්ගෙන සිටිනවා. ඔවුනුත් එනවා. ඔබගේ සූර්ය හා චන්ද්‍ර වංශයන් දැන් ස්ථාපනය වෙනවා. ප්‍රධානම පින්තූරය ලක්ෂ්මී හා නාරායනගේයි. ඔවුන්ගේ පින්තූර දිගින් දිගටම පැවතුනා. පළමුවන, දෙවන, තුන්වන ආදී ලෙසින් අපගේ පින්තූර විනාශ වූවා. නිවැරදි පින්තූර එකක්වත් නැහැ. දිල්වාලා දේවාලයේ ලෝක මාතාවගේ සහ ලක්ෂ්මී නාරායණගේ පිළිරු තිබෙනවා. කිසිම කෙනෙක් ඥානේ දේවතාවිය අධිරාජිනිය වන බව දන්නේ නැහැ. ඇයට අනිවාර්යයෙන්ම දරුවනුත් ඉන්නවා. මෙම අධ්‍යාපනය ආදායමක් ලැබීමේ උල්පතකි. බ්‍රාහ්මින්වරුන් ඉගෙනගෙන දේවතාවන් බවට පත්වනවා. මේ ඉතාමත් පැහැදිලි. පියා කියනවා, මා දරුවන්ට පෙන්විය යුතුයි, හෙළිදරව් කළ යුතුයි. වෙන කෙනෙක් තවත් කෙනෙකුගේ ඵලයක් ලබා ගන්නවා කියා දෙයක් නැහැ. නැහැ, සෑම දරුවෙක්ම තම තමාගේ උත්සාහයන් අනුව තම ඵලය ලබා ගන්නවා. මා සේවය කරනවා. කොහොම නමුත් එය මා දෘෂ්ටි දෙන තැනැත්තාගේ වාසනාවයි. ලෝක මාතාව කවුද? ඇය ලැබූ තිලිනේ කුමක් දැයි යන්න ගැන මිනිසු දන්නේ නැහැ. පියා විස්තර කරනවා, සුමිහිරි දරුවනි, අඬන එක හරිම මූසලයි. මෙය තමයි අසීමිත වූ පියාගේ නිවහන. තමාම අඬනවා නම් අනෙක් අයව සිනස්ස වීමේ සේවය ඔහු කරන්නේ කෙසේද? මෙහිදී ඔබ සිනහ වීමට ඉගෙන ගත යුතුයි. සිනහ වනවා යනු මද සිනහවක් තබා ගැනීමයි. ඔබ හයියෙන් සිනහ නොවිය යුතුයි. බොහෝ ආකාරයේ ඉගැන්වීම් තිබෙනවා. මෙහිදී නොයෙකුත් කරුණු විස්තර වනවා. දවසින් දවසම ඥානය කෙමෙන් කෙමෙන් පහසු වනවා. ඔබත් නොකඩවාම ශක්තිය ලබනවා. අච්චා සුමිහිරි ආදරණීය, බොහෝ කලක් නැති වී සිට දැන් හමු ආදරණීය දරුවන්ට ඔබගේ උත්සාහයට අනුව අංක පිළිවෙලට සෙනෙහස සිහි කිරීම සහ
සුබ උදෑසනක් මව පියාවන බාබ් දාදාගෙන් ආධ්‍යාත්මික පියා ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර කරයි ආධ්‍යාත්මික දරුවන්ගෙන් ආධ්‍යාත්මික පියාට නමස්කාර කරයි ධාරණිය සඳහා සාරාංශය එක කිසිම විටක ඔබගේ උඩඟු භාවයක් පෙන්වන්න එපා දාදිගි ඍෂිකලයන් සේවය සඳහා ඔබගේ ඇට මිදුළු පවා කැප කරන්න දෙක නිරන්තරයෙන්ම උද්‍යෝගීමත්ව ඉන්න කිසිම විටක හඬන්න එපා අඬනවා යනු වැන්දමුවක් බවට පත්වීමයි එම නිසා දිගටම සිනාසෙන්න හඬ නගා සිනහනවන්න වරදානය ඔබ පහසු යෝගීවරයෙක් විලසින් ඒකායන පියාතුලන් මුළු ලෝකයේම අත්විඳ නිරන්තරයෙන් එම ඒකායන කෙනාගේ ස්මරණයේ සිටිත්වා පහසු යෝගාවේ අරුත වන්නේ ඒකායන කෙනාව සිහි කිරීමය ඒකායන පියා මිස වෙනත් කිසිවෙක් නැත සිරුර මනස ධනේ සියල්ල ඔබගේය මගේ නොවේයි එවන් වාර කරුවන් ලෙස මෙන්ම සැහැල්ලුවින් සහ ආලෝකමත් රැඳී සිටින අය පහසු යෝගී වරුන්ය පහසු යෝගී වරයෙක් වීමේ පහසු මඟ වන්නේ ඒ කායන කෙනාව සිහිපත් කර සෑම දෙයක්ම ඒ කායන කෙනා තුලින් අත්විඳීමයි පියා ඔබගේ ලෝකයේ වන විට ස්මරණය පහසු වෙයි කල්ප භාගයක් ඔබ වේස වී වැඩ කළ අතර පරම පියා ඔබ දැන් වේස වී වැඩ කිරීමෙන් නිදහස් කරයි කෙසේ වෙතත් ඒ තිබියදී ඔබට වේස වී වැඩ කිරීමට සිදුවේ නම් ඒ ඔබගේම දුර්වලතාවයයි පාඨය ශ්‍රේෂ්ඨ ජීවාත්මයක් යනු ඔහුගේ ජීවිතයට පාරිශුද්ධත්වයේ ධර්මය ආරූඪ කරගන්නා කෙනෙක් ओम शांति विशेषावधानीय जनवरी मासय अपगे आदरणीय पीता श्री ब्रह्म बाबागे परिसमाप्ति सह अंग संपूर्णत्वे विशेष मासयय मुलु मासय पुराम सियलुम ब्राह्मीन दरुवन वन अप शिव पियामेन्म ब्रह्म पियागे दसेने हसे विशेषेन मुसुवी सिटी बाबा पावसन्ने सेने हसे गली सिटी मयानु समान वीमय मेम सेने हसे गली सिटी में स्थितियत बैतिमेतुन किया एते जीवात्मे परमात्मे समग मुसुवन बवाई එබැවින් එන්න අප සියලු දෙනාම මුළු මාසය පුරාම සෙනෙහසේ ගැලී සිටීම අත්විඳිමු මෙම අරමුණ ඇතිව මේ මාසයේදී දිනපතා මුරලිය අවසානයේ සෙනෙහසේ ගැලී සිටීමට අප විශේෂ කරුණක් එකතු කරනවා දිනපතාම මුරලි පන්ති අවසානයේ මෙම කරුණගෙන ඔබට විනාඩි 10ක යෝගාවේ සිටිය හැක
සෙනෙහසෙ ගැලී සිටීමේ ස්ථිතිය අත්විඳින්න. සෙනෙහසෙ සාගරය වන පරම පියා සමග හමුවක් සමරන අතර බාබායයි පවසා තමන්ව එම සෙනෙහසෙ මුසු කරන්න. සෙනෙහසෙ කිලෙන්න. සෙනෙහසෙ ගැලී සිටින මෙම ස්ථිතිය අන් සියලු දේ අවසන් කරයි.